බෞද්ධ ඉතිහාසයක් එක් ගිච්චකූට පතය තියෙන දැඩි සම්බන්ධය නිසාම මට හිතුුණ ගිච්චකූට පරවතය සම්බන්ධව පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා ඉතින් මේ ගිච්චකූට පර්ුවඇතය පිහිටල තියෙන්නේ බිහාර් ප්‍රාන්තේ රාජ්ගීර්වල ඉතින් අද රාජ්කීර් කිය කියන්නේ එදා රජකහන් වුවර ඉතින් මේ රාජ්කීර් පීටල තියෙන්නේ නාලන්දාවේ ඉඳලා කිලෝමීටර් පහලවක් පමණක් දුරින් අතීතෙත් අද පර්තමානයත් පන්සල් ආරාම ස්කීප සංකියාවක් සහිත ඉතාමත්ම දර්ශනීය ප්‍ර විදිහට තමයි මෙම ගිච්චකෝට පර්වතය පීටලතියෙන රාජ්කීර් ප්‍රදේශය සඳහන් වෙන්නේ. ඉතිං මේ. ගි්චකුට පරවතය ගැන කදාකර නොකොට මේ ගිච්චකූට පරවතය හඳුන්වනවා හිස් of woolචස් කියලා කන වෘර්කයෝ ඉන්න කඳු මුදුනක් විදිහට තමයි මේ හඳුන්වන්නේ. ඉතිං ලස්නහඳු මුදුන් ඉතාමත්ම දැඩි වනාන්තෙරෙන් වැැහුණ දර්ශනීය ස්ථානයක් විදිහට තමයි මේ ගි්චකූට පරවතය හඳුන්වන්න පුළුවන්. ඉතිං මගද දේශයේ අගනගරය. දා මගද දේශයේ මගද ජනපදය අගනගරය වනේ මේ අද අපි රාජකීර් කියන රජගහන් නුවර. ඉති රජකරාජ්කීර් කියල කියන්නේ රජගහ නුවර කියල කියන්නේ රාජකයන්ගේ නිවහන කියන එක තමයි. ඉතිං අද දවසේ හින්දු චයින ද. ඒ වගේ ජපන් බෞද්ධ විහාරස්ථාන මේ වගේ රාශයක් දකින්න පුළුවන් ස්ථානයක් තමයි බවට අද මේක පත් වෙලා තියෙනවා. ඉති බිහාරි ප්‍රාන්ත රජය විසින් මේක පටන් අරං තියෙනවා මේ ගිච්චකූට පර්වතය මුදුනට යන්න රෝප් වේකක්. ඉතිං ඇත්තටම මේ රෝප්වේ කනිසා එදා ඉතාමත්ම අමාරුවෙන් ගිච්චකූට පර්වතයට ගියපු ගමන අද ඉතාමත්ම පහසුවෙන් යන්න පුළුවන් සුළු මුදලක්ගෙවලා ඉතින් යන්ඩයි එෙන්ඩයි දෙකටම ගන්නේ අයන්නර් එකසිය. ඒ කියන්නේ රුපියල් හාරසිය අසුවක් රෘපියල් පන්සීයක් පිතරවගේ මුදලක් තමයි අපේ මුදලින්න්නම් එකෙනකුට වැෑවෙන්නේ. ඉතිං ඔබොහොම කාර්යක්ක්ෂම සේවයක් ඒක කියන එක නම් අනිවාරයෙන්ම කියන්නෝ නෑ එක විතිමත් කාර්යක්ක්ෂම සේවයක් ඉතිං ගානත් ඇත්තර්ම එක සාධාරණ ගාන. ඉතිං අද මේක පූජනීය ස්ථානයකට එහාගියපු සංචාර්ක ස්ථානයක් බවට පත්වෙලා තියෙනවා කියන එකනම් මට දකින්න පුළුවන් ව ඉති අපිට මේ රෝප්වය එකේ ගිහිල්ලා බැහැලා පොඩ්ඩ දුර කිස්සරහට යනකොට අපට දකින්න පුළුවන් චපන්ජාතිකයන් විසින් ඉදිකරන ලද ශාන්ති ස්තූපය. ඉති ශාන්ති ස්තූපය වගේ ජයින ආගමික මධ්‍යස්ථානත් සැහෙන සංක්‍යාවක් මේක තුළ දකින්න පුළුවන්. ඉතිං බෞද්ධ සාහිත්‍යය ගත්තහම මේ බෞද්ධ සාහිත්‍යයේ එන බුදුන්වහන්සේගේ චරිතයට බොහෝ සිදුවී ගිච්චකූට පරවතය සිද වූ බවට නොයකුත් කතා ඉතින් මේක තියන ප්‍රධානම කතාව විදි සඳහන් වෙන්නේ තේවදත්වස්ථවයිරන් විසි බුදුන් වහන්සේටගල් පෙවලු ස්ථානය කිච්චකූට පරවතය තමයි කියන එක බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඉතින් බෞද්ධ සාහිත්‍යය සඳහන් වෙනවා තව එක කාරණයක් දෙවදත්ත තෙරවිසින් ගල් පෙරලපු අවස්ථාවේදී කල් පතුරක් වැදිලා උන්වහන්සේගේ පාදය තුවාලවෙලා උන්වහන්සේට ප්‍රතිකාර කරා කියන ජීවක කියලා වෛද්‍යවරයක් ප්‍රතිකාර කරා කියන දේත් මේක සඳහන් වෙනවා ඉතින් මේවා බෞද්ධ සාහිත්‍යය හා සම්බන්ධ පුරාවෘතයන් විදිහර තමයි මමනං දකින්නේ ඉතින් මම ගොඩාක් මේ ගි්චකූට පර්වතය සම්බන්ධව හොයාගන්න පුළුවන් බොහෝ තැන් අරගෙන මම කියව්වා මේ වගේ යම් කිසි පුරාවිද්‍යාත්මක කැනීම් හෝ ගවේෂ සිදු කරලා තියනවද කියන එක සම්බන්ධවා. ඉතින් කිසිදු පුරා විද්‍යාත්මක තහවුරු කිරීමක් හොයාගන්න බැරිවුණා මේ ගිච්චකූට පර්වතය ආශ්‍රිතව සිදනාා කියන මේ ක්‍රියාකාරකං සම්බන්ධව. මොනදේවුනත් ආගමක් කියන්නේ ඇදහීමක් විශ්වාසයක්. ඉතිං අපි දන්නවා බුදුන් වහන්සේ දන්නවා වගේ අපි විශ්වාස කරනවා බුදුන් වහන්සේ මේ ගි්ජකූට පර්වතයේ වස් වසන්න ඇති. මොකද හේතුව බුදුන් වහන්සේගේ ජීවිතයට අදාළ නොයකු සිදුවීම්. මෙතැන සිද්ධ වෙලා තියෙනවා ඒත් එක්කමන් නොයකෝ සූත්‍රදේශනාවන් මෙමස්ථානයේ සිදු කරලා තියෙනවා ඒ වගේම මේ ස්ථානයට බුදුන් වහන්සේ වැඩවාසේ කරන සමය තමයි රජගාහනුවර පාලකයාවෙච්ච බිමිසාර රජ්ජුරෝ මෙතෙන්ට පැමිණිලා උන්වහන්සේගේ ධර්මය අසල්ලා බෞද්ධ ෞුද්ධයෙක් බවට පත්තුනේ කියන දේ අපි දන්නවා ශාසන ඉතිහාසේ සඳහන් වෙනවයි කියන එක. ඉතිං අද බෞද්ධ වටපිටාවකට එහාගගිය. ඉතාමත්ම සංචාරක ආකර්ශනී ස්ථානයක් බවට මෙම ස්ථානය පත්වෙලා තියෙනවා කියන එක නං අනිවාර්යම දකින්න පුළුවන්. ඉතිං ශ්‍රද්ධාවත්තයන් වැඳපුදාගැනීමට මෙම ස්ථානයට පැමිණෙනවා, වඩා වැඩි ප්‍රමාණයක් සංචාර්කයෝ විනෝදය සඳහා මෙම ස්ථානයට පැමිණෙනවා කියන එක තමයි මම මේකට ඇතුල් වෙන කොටම දැක්කේ. අශ්වයන් බැන්දිී ලස්සන අලංකාර අශ්වකරත් තමයි මේ ගිච්චකූට පරවතයට ඇතුල් වෙන කොට අපට දැකින්න තියන්නේ. ඉතින් මොනදේ වුණත් අපි ඇත්ත හොයාගෙන අපි මෙම ස්ථානයන් ඉතාමත්ම නුවනින් යුතුව අපි වන්දනාමාන කරන්නඕනැ කියන එක තමයි මගේ පෞද්ගලික විශ්වාසය. ඉතින් මොනදේව වුණත් මාර්ත එක්ක රැඳී හිටපුූ ගොල්ල හැම දෙෙනනාටම තුතියි කියමින් ඊ ලළග ලලාංගගේකින් නැවතත් ෝගොල්ල හමුවේන බලාපොරොත්තුවෙන් ම මිතනින් නතර වෙන.